අර ස්වාමීන් වහන්ස සමාදන් වන එම ශීලයන් බිඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්න පුළුවන්? මෙහෙමයි නෝනා, අපි නිරතුරුවම හුඟක් අය සමාජෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ, මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා, නැත්නම් මම මගුල් ගෙදර ගියාම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා ස්වාමීන් වහන්ස මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිතෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් නෝනා බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද සමන් බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක තමන් මියපරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායට. ඒක මහා අපරාධයක් නෝනා. තේරෙනවද? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේරෙනවද? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් බිඳුනා කියලා බිඳුන සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු නොවුනොත් නෝනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද බිඳෙන සිල්පදේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර පාටයි යන්නේ. නමුත් හරි අපරාධයක් රකින්න සිල්පද හතර. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් බිඳෙන සිල්පදේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න හේතු වේවි. ඒ වගේම තමන්ගේ අතීතේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවා නම් කොයිම වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහියට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න. ඒ අකුසලේ විපාකයේ පිණසේවි. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අතීතයේ සිදු වුණා වූ සිල්පද විදීම් තියනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කළා දාන්න, නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත් සීලය තුල ජීවත් වෙන. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මාව මරන්නේ කියලායි මේ ඥානන්තරී පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුස්ස ඝාතන කරලත් ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. නමුත් අකුසලේ විපාකයට ආවා. අකුසලේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාබෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සීල්පදයක් බිඳුනොත් කොයි වෙලාවකවත් බිඳුන සීල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සීල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න.